කිසි ප්‍රශ්නයක් නැහැ මිස් අපි එක ගෙවන්න ගමු. යාගත්ත පස්සේ ගෙවුවා. සිංහ ඉසි පේ. නිරෝධායන ඇඳුරු නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගෙවුණු දිනේදී පුද්ගලින් 669 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථවාහන 38ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. බස්නාහිර පළාතේ මායිම් ආවරණය වන පරිදි ඊයේ දිනේදී ස්ථිර මාර්ග බාධක 13ක් ක්‍රියාත්මක කරනු ලැබුවා. මෙම මාර්ග බාධක මගින් අනවසරයෙන් බස්නාහිර පළාතේ මායිම් හරහා ගමන් කිරීමට පැමිණි වාහන 242ක් සහ පුද්ගලයන් 318 දෙනෙකු අවවාද කොට නැවත හරවා යැවීමට මෙම මාර්ග බාධක නිලධාරීන් විසින් කටයුතු කරනු ලැබුවා. ඒ වගේම ඊයේ දිනේදී උදෑසන 6 සිට සවස 6 දක්වා බස්නාහිර පළාත තුල නිරෝධායන ඇඳුරු නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට මෙහෙයුම් සිදු කරනු ලැබුවා. මෙම මෙහෙයුම් මගින් අනවසරයෙන් ගමන් කිරීමට පැමිණි වාහන 900ක් සහ පුද්ගලයන් 1483 දෙනෙකු අවවාද කොට හරවා යැවීමට මෙම නිලධාරීන් විසින් කටයුතු කර තිබෙනවා. දෙවන පුරා පනවා ඇති නිරෝධායන ඇඳුරු නීතිය ලැබුණ 21 වෙනි අඟහරුවාදා අලෙම 4 දක්වා ක්‍රියාත්මකයි. වසංගතයේ පැත්තෙන් ගත්තාම මේ සංචරණ සීමාව ප්‍රතිඵල ගෙනල්ලා දෙනවා. අපිට ඊයේ දවස වෙනකොට වාර්තා වෙනවා මේ කාල සීමාවේ අවම මරණ සංඛ්‍යාව 131ක්. අපි විශ්වාස කරනවා දින 10න් මේ ප්‍රතිඵලය අපිට ගන්න තිබ්බා. අපි හරියට කරා නම්. නමුත් අපි විශ්වාස කරන්නේ දින 10 ප්‍රතිඵලය ගන්න අපිට තව මාස 2ක්වත් කාලය ඉන්න වෙයි මේ ක්‍රමයට. ඉතින් ඒ නිසා ඒක ප්‍රායෝගික නැහැ. කොයි වෙලාවෙ හරි රටේ මිනිස්සු රට ඇරපල්ලා කියනකම් මේ ලොක්ඩවුන් එක එපා වෙන තත්ත්වයටපත් කිරීමේ න්‍යායක් තමයි රට තුල දැන් දියත් වෙන්නේ. පිටියට ගියපුවාම දකින්නම බස් අත විතරයි ධාවනේ සිදු වෙන්නේ නැත්තේ. ඇතම් ස්ථානවල රෙදි කඩ පවා විවෘත කරලා තිනවා බාගෙට. ඒතකොට බස් අත වලටද මේ සංචරණ සීමා දාලා තියෙන්නේ. එහෙමනම් කියන්න කෙලිම ආණ්ඩුව බස් අත වලට පමණයි මේ සංචරණ සීමා දාන්නේ. බස් අත ධාවනේ කරන්න එපා කියලා. මේ සංචරණ සීමා විවෘත කරත් අපිට බස් ධාවනේ කරන්න බරපතල අර්බුදයක් තියෙනවා. මේමණේකට බස් අත 75ක් අබලන් වෙලා තියෙනවා. ධාවනේ නොකර සේවක මහතුන්ට ජීවත් වෙන්න හැකියාවක් නැහැ. ලීසින් ප්‍රශ්න ඉර වෙලා. නමුත් අවාසනාව කවුරුත් මේ සම්බන්ධයෙන් මැදිහත්වීමක් කරන්නේ නැහැ. ආර්ථික මධ්‍යස්ථාන සියල්ල අකණ්ඩව විවෘතව තිබීම සඳහා හිමි වූ අවසරය අනුව අද දිනේ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර ඇති ආකාරය දක්නට ලැබුණා. මේ මැනින් වෙළඳපොලේ අද පෙරවරුවේ පැවැත්තත්වයයි. දිනේදී මැනින් වෙළඳපොලේ ඒලෝලු විශාල තොග ලැබී තිබෙනවා. ඒ වගේම මාරිභෝගික මහතුනුත් විශාල වශයෙන් මැනින් වෙළඳපොල පැමිණලා තිබෙනවා. ඒ අනුව කැරට් කිලෝ එකක් රුපියල් 80ත් 100ත් අතර, ලීස් කිලෝ එකක් 140 සිට 160 දක්වා මිලක්, ගෝවා රුපියල් 100 120 මිලක්, බෝංචි රුපියල් 140ක මිලක් වගේ තමයි අද දක්න ලැබෙන්නේ. ඒ වගේම මහතරට ඒලෝලු අද පැමිණීමේ සුළු අඩුවක් දක්න ලැබෙනවා. නමුත් මිලෙහි වෙනසක් නැහැ. ආර්ථික මධ්‍යස්ථාන සෑමදාම විවෘත කිරීම තීරණය මගින් එළවලු දිනපතා වෙළඳපොළට පැමිණෙනවා. එමගින් ආර්ථික මධ්‍යස්ථානවල තදබදය අඩු වෙනවා. එයින් සිදුවන්නේ සියලුම ජනතාවට අපහසුතාවයකින් තොරව එළවලු මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම මැනින් වෙළඳපොළට පැමිණීමේදී තොග වෙළඳාම පමණයි සෞඛ්‍ය උපදෙස් අනුව මැනින් වෙළඳපොළට පැමිණිලා ඔබට එළවලු තොග රැගෙන යාමට අපි ඉඩ සලසා දීලා තිබෙනවා. හොරණ ශ්‍රේපාලි මණ්ඩපයේ පිහිටි අතරමැදි කාන්තා නේවාසික ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටින රෝගීන්ගේ මානසික සුවය නැංවීම වෙනුවෙන් Facebook සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධාන වූ වැන් රථ හිමිකරුවන් පිරිසක් විසින් වැඩසටහනක් සංවිධානය කර තිබුණා.